හොඳයි අද අපි ඇවිල්ලා ඉන්නේ කඩදොර විහාරෙට. කොත්මලේ තියෙන ඩෑම් එකේ අපි ඉස්සරහට ගිහිල්ලා බලමු දැන් මේ අපි යන ගම ඉන්නේ පාරේ. මේ පල්ලෙට ගිහිල්ලා බලමු. අපි ඇත්තට මෙන්ඩීටේ මේ සතියේ විතර කලින් නේබ. මේ පිටිපස්සෙන් තියෙන කඩදොර විහාරය ඉතින් මේ පස්සේ තව දෙයක් මෙතන මොකද්ද මේ විහාරයේ ඒ කාලේ තෝ බෝධියේ කොටසක් තමයි මේ පේන්නේ මේ විතර තියෙන්නේ භාගයක් මේ කියන්න කනගාටු වලට මේ අපිට ඔක්කොම පෙන්වන්න විදියක් නැහැ මොකද මේ යට වෙලා තියෙන වැස්සින්ද මහවැලි සංවර්ධන ව්‍යාපෘති යටතේ තමයි මේක පටන් ගන්න සූදානම් කරලා තින්නේ. ඉතින් ඊට පස්සේ 1979 නේ 1979 තමයි මේ කොත්මලේ ජලාශය වැඩ පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ 1985 දී තමයි මේ කොත්මලේ ජලාශය විවෘත කරලා තියෙන්නේ. ඒ විවෘත කරලා තියෙන්නේ මේ කොත්මලේ ජලාශය හදලා තියෙන්නේ කොහොම හරි කඩදොර කන්දයි තිස්පනේ කන්දයි නේ. තිස්පනේ කන්දයි පාමුල තියෙන ගම් 54 කුත් පන්සල් 54 යට වෙලා තියෙනවා මේක හදනකොට. ඉතින් ලංකාවේ තියෙන ලොකු ඩෑම් එකක් මේක ජලාශය. තව විස්තර කියනවා නම් මොකද මැද්දේගම පන්සල දුන්නා මේකට යට වෙලා තියෙනවා. දෙයක් කියන්න තියෙනවා මේ විහාරය ගැන. මේකයි කාරණේ. දැන් මේ විහාරය හදලා තියෙන්නේ ගලු කළු ගල් සහ සිමෙන්ති කියන දේ. දැන් ඕකේ කළු ගල සිමෙන්ති උඩ තියලා තිබ්බහම මේකේ ජලය ගලාගෙන යනකොට සිමෙන්ති දිය වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? අර දැන් ගල් එකට තිබිලා තියෙන්නේ ඇලවිලා නැහැ. අපි පොඩ්ඩක් හරි ගල චුට්ටක් තල්ලු වුණොත් එහෙම මුළු කළු ගල් පද්ධතියම කලාගෙන යනවා. ඒක නිසා මේක නරඹනකොට මේක ඇත්තටම හරි ලස්සන සුන්දර දෙයක්. ඉස්සරහට කාට හැමෝටත් බලන්නත් එක්කයි ඊට පස්සේ මේ ස්ථානයේ හානියක් නොවෙන්නත් එක්ක තමන්ගේ ජීවිතයටත් හානියක් නොවෙන්නත් එක්ක මොහොම පරිස්සමට ඒ දේ නරඹනවා නම් තමයි ඇත්තටම හොඳ. හොඳයි. ඉතින් මේ මෙතෙන්ට ආපු අපිට මේ දැක ගන්න හම්බුණ මේ මේවයි කාලා ගන්න වැඩක්. මේක ලංකාවේ මිනිසුන්ගේ පුරුද්දක්. මේ අවුරුද්දකට සැරයක් හරි මේ කාලයකට සැරයක් පේන තැනකටත් ඇවිල්ලා මේවයි බලුවට කරනවා. නික මේක පූජනීය ස්ථානයක්. මේ ලංකාවේ පුරුද්ද අතාරින්න ඕනේ අපි. අපි ගිය ගොඩක් තැන්වලදී මේක බලන්න හම්බුණා නේ. මේ වගේ දේවල් දකින්න තියෙනවා. මොකද මේ සමහර තැන් ලංකා ප්‍රසිද්ධ තැන්වලට මේක සංචාරක පාරාදීසයක් ශ්‍රී ලංකාව ගැන. ඉතින් මේ රටට ඇවිල්ලා මේ මිනිස්සුත් මේ වගේ දේවල් දැක්කම අපේ රට ගැන ඇත්තටම තියෙන ගොල්ලන්ට පිළිකුලක් නේ. ඇත්ත වශයෙන්ම ගියොත් මේ වගේ චර්යාවන් අපි නැති කරගන්න නැති කරගන්න. බියර් කෑන් කොණ්ඩම් පාවා තියෙනවනේ. අපි යන හැමතැනම කොණ්ඩමුත් තියෙනවා සමහර කාලවලට. ඒ වගේ මේ තීසන් විදිහට වැඩිලා තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මේ ඇවිල්ලා තමන්ගේ මේ සොඳුරු අද්දකින් මරගෙන යන්න මෙතන මේ තීසන් ගති තියලා යන්න එපා කියලා තමයි කියනවා. පාසටහන් විතරක් තියලා යන්න ගෙවල්. ඔයාලට හිතපු තරම් දෙයක් අපලට දෙන්න බැරි වුණා. ඉතින් වීඩියෝ එක වටනවා කියලා හිතනවා. යාළුන්ට බලන්න ෂෙයා කරන්න. ඇවිල්ලා බලන්න. ඔව්. අපේ YouTube channel එක subscribe කරන්න. මේ දිගටම නැදින්න අපි ඉස්සරහට මේ වගේ ලස්සන වීඩියෝස් අරන් එනවා.